Ale, loko niyan tattwayak tibuna. E niyan tattwayat ekka gohin wagawe tikak æth vela hitiya. Namuth den varshawa enawa. Loku varshawak æththama apita labenawa. Eth ekkama godak govi mahathuru wagawata yomu vela thiyenawa. Æththatama godak govi mahathuru wagawata yomu wenna kalpana karanne wessa patan gattata passe. Namuth pi gammiris wage bahuvarshika ekena digu kalayak pawaththana bhogayak waga karanne ekapaaratama amaruwe. එතකොට අපි මුලින් මේ ඉඩම සකස් කරලා ඉන්න ඕනේ. ඇත්තටම කියනවා නම් ගොවි මහතුරුන්ගේ විවිධ ආකාරයේ ඉඩම් තියෙනවා. සමහරක් ඉඩම් තියෙනවා මුකුත්ම බබල නැති උඩු ඉඩම්. තවත් සමහරුන්ගේ තියෙනවා ගස් කුලම් ගොඩක් එක්ක තියෙන ඉඩම්. තවත් සමහරුන්ගේ තියෙනවා අතුරු භෝගයක් විදිහට වගා කරන්න පුළුවන් තේ සමග. එහෙම නැත්නම් පුල් එක්ක වගා කරන්න පුළුවන් ඉඩම්. ඉතින් අපි මේ ඉඩම් අඳුරගෙන හදන්න වැස්සට කලින් මේ ඉඩම් සූදානම් කරන්න ඕනේ. ගම්මිරිස් කියන්නේ බැලක්. ඉතින් මේ බැලකට තනියෙන් යන්න බෑ. ඒකට අපි මුලින් ආධාරක සිටවන්න ඕනේ. ඒ නිසා මේ ආධාරක සිටවනවා වගේම තවත් අපිට ඉඩම් සකස් කිරීමේදී විවිධ ආකාර තියෙනවා කරන්න. ඒ ගැන කියනවා නම් දැන් මම කිව්වා විවිධ ආකාර ඉඩම් තියෙනවා කියලා. මුඩු ඉඩම්, වගා කරපු ඉඩම්, අතුරු වගාවක් විදියට කරන්න පුළුවන් ඉඩම්. එතකොට අපි මුලින්ම හිතාගන්න ඕනේ අපේ ඉඩම් කොයි වගේද? අපි කොයි විදියටද වගා කරන්නේ? තනි වගාවක් විදියට වගා කරනවද? එහෙමත් නැත්නම් අතුරු වගාවක් විදියට වගා කරනවද? අපි මුලින්ම සැලසුම් කරන්න ඕනේ අපේ වගාව අපි කොයි ආකාරයටද කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ ඉඩම කොයි වගේද? බෑවුම් සහිත ඉඩමක්ද? එහෙම නැත්නම් තැනිතලා ඉඩමක්ද? කොයි වගේද කියලා අපි සැලකලා බලලා ඉඩම ලෑස්ති කරගන්න ඕන. ඒ වගේම අපිට මේ වගාවන් වලට හොඳින් සූර්යාලෝකය අවශ්‍යයි. අපි කොහොමද මේ ඉඩම් වල සෙවන කප්පාදු කරන්නේ? ගහට අවශ්‍ය විදියට අරුව වැටෙන්න හදන්නේ කොහොමද? හෙවන එන්නේ නැති ඉඩමක් නම් අපි කොහොමද සෙවන ස්ථාපනය කරගන්නේ? කොයි කාලෙටද ඕන වෙන්නේ අවුව? කොයි කාලෙටද හෙවන අවශ්‍ය වෙන්නේ? ඒවා අපි සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම අපි වර්ෂාව කිට්ටුව දැන් වර්ෂාව එනකොට තමයි ගොඩක් අය හදන්න එන්නේ අපි ළඟට. නමුත් වර්ෂාව ආවට පස්සේ අපිට මේ කටයුතු කරගන්න අමාරුයි. සෙවන අඩු කිරීම, වලවල් කැපීම, ආධාරක සිටුවීම මේවා අපිට වැස්සත් එක්ක කරන්න අමාරුයි. ඒ නිසා අපි වැස්සට කලින් මේවා ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනේ. සත්වහනි තියෙනවා නම් වැට ගහගන්න පුළුවන්. ඒවා කරන තමයි අපි වගාව පටන් ගන්න වෙන්නේ. පාලනය බලනකොට ආකාර දෙකක ඉඩම් මම කිව්වා තියෙනවා කියලා. සමහරක් ඉඩම් තියෙනවා ලොකු ගස් ගොඩක් තියෙනවා මේ ඉඩමේ. ඇත්තටම අපිට කවදාවත් ප්‍රයෝජනයට ගන්න බැරි. නමුත් මේ ඉඩමේ ලොකු ගස් ප්‍රමාණයක් තියෙනවා. අපිට පුළුවන් මේ අනවශ්‍ය ගස් ඉවත් කරලා, සමහරු ඇත්තටම ගස් ඉවත් කරන්න අකමැති කොටසක් ඉන්නවා. එහෙමනම් අපිට පුළුවන් ඒ අතු කඳු බානවා කියලා අපි කියනවා. සෙවන අඩු කරන්න අතු කඳු බාලා අනවශ්‍යම ගස් ටික ඉවත් කරලා අපිට හොඳට සූර්යාලෝකය වැටෙන්න හදන්න පුළුවන්. තව තමයි ඉඩම් මුඩුයිඩම් වගේ මුඩුයිඩම් තියෙන අයට උනත් ගාමිරිස් හදා ගන්න අදහසක් තියෙනවා නම් ඒගොල්ලන්ට අපිට සෙවන ශාක හිටව ගන්න පුළුවන්. මොකද ගාමිරිස් වගාව හොඳට අවුවට කැමති ශාකයක්. නමුත් මුල් අවුරුදු තුනේ විතර මේකට සෙවනක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට තාවකාලික සෙවනක් විදියට අපිට කෙසෙල් වගේ දෙයක් හදා ගන්න පුළුවන් ගමන්ම අපිට ස්ථීර ආධාරක සහ සෙවන දෙකම විදියට අපිට පුළුවන් පාවිච්චි කරන්න ඔය ග්‍රිල් සීරියා වගේ දෙයක් ආඩපා කියලා සමහරු කියනවා. මේ සෙවන ස්ථාපනය කරන්න පුළුවන් සෙවන නැති අතුරු වගාවක් විදියට ගොඩක් වෙලාවට කරන්නේ තේ අතර කරනවා. තේ අතර කරනකොට තේ වගා කරුවන් සෑම අවස්ථාවකම වගේම තේ වගාවටත් සෙවන ලබා ගන්න විදිසීරියා හදනවා. විදිසීරියා හදනකොට තේ වගාවල ගොඩක් දෙනෙක් හදානේ අඩි 10-10 පරතරයට. එතකොට අපිට පුළුවන් මේ අඩි 10-10 පරතරේ නැතුව තේ වගාවටත් හානියක් නොවන විදියට අඩි 20-20 පරතරයට විදිසීරියා ටික අර 10 එක අයින් කරලා 20-20 පරතරයට තියෙන ගම්මිරිස් ටික අපිට ඒක හිටව ගන්න පුළුවන්. ඊට අමතරව පොල් වගාව කරනවා නම් අවුරුදු 10ක් 15කට වඩා වැඩි වයස් පොල් වගාවක් තියෙනවා නම් අපිට පොල් වගාව අතරේ කිසි කන්දරයක් නැතුව මේක හදා ගන්න පුළුවන්. නමුත් අර අනවශ්‍ය ගස් ගොඩක් තියෙන ඒ වගේ නම් අමාරු නිසා තමයි මම කයින් කිව්වේ. සෙවන කප්පාදු කරන්න ඕනේ කියලා, සෙවන අඩු කරගන්න ඕනේ කියලා. ඉඩම් ගැන සල්කලා බලනකොට ගොඩක් බෑවුම් සහිත ඉඩම් තියෙනවා. ඒ වගේම තැනිසලා ඉඩම් තියෙනවා. බෑවුම් ඉඩම් වල අපි
නිකම් පැලයක් දෙම සුද්ධ කරලා හැදුවොත් අපි පස හොදගෙන යන්න පුළුවන්. අපේ පසේ බොහොම සරු කොටස් තියෙන්නේ පොළව මතු පිට කොටසේ. ඉතින් අපි මේක කාණු ජාල සංරක්ෂණය කරේ නැත්නම් අපේ ඉඩමේ තියෙන සරු කොටස් වගේම අපේ ඉඩම් වල තියෙන පස්තික ඔක්කොම හොදගෙන යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ඉඩමක් හදනකොට මුලින්ම අපි කරන්න ඕන දෙයක් තමයි පස සංරක්ෂණය කරගන්න එක. මොකද තියෙන පස සංරක්ෂණය කරගත්තොත් තමයි අපේ බගාව හොඳින් කරගෙන යන්න පුළුවන්. ඒකට අපිට විවිධ ක්‍රම ප්‍රයෝගික කරගන්න පුළුවන්. අපි කියන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඉඩම උදළු ගාල සුද්ධ කරන්න කියලා. අපි කියන්නේ ඉඩම විසිකැත්තකින් එහෙම නැත්නම් වල් කමන මැෂින් එකකින් වගේ ඉඩම සුද්ධ කරලා පල් ඉවත් කරලා සෝදගෙන යන්න තියෙන හදන්න පුළුවන්. කාණු යොදන්න පුළුවන් ගල් බැමි. එහෙම නැත්නම් අපිට පුළුවන් තෝල්ට් වැටි කියනවා කින්සීරියා අර පේලි දෙකක් විදියට හදන දෙවැටි ක්‍රමය කියනවා. ඒ ක්‍රමය අනුගම ගන්න වාණිජ වගාවක් විදියට හරියට වගාවක් කරන්න හදනවා නම් අපි මුලින් ඉතර කලින් කිව්වා වගේ ඉඩම ලෑස්ති කරන්න ඕන. ඒකේ වලවල් කැපීම හොඳින් කරන්න ඕන දෙයක්. එතකොට අපි මේ වලවල් කපන එක මුලදී අපි සැලසුම් කරන්න ඕන එකක්. වලවල් අපිට හිතෙන තැන කපන්නේ නැතුව මේක පිළිවෙලකට තියෙන්න වලවල් ටික කපා ගන්න ඕනේ. අපේ ඉඩමේ හැඩේ බලලා, ඉඩමේ බෑවුම බලලා, ඉඩම හොඳින් නිරීක්ෂණය කරලා අපි වලවල් කැපීම කරන්න ඕනේ. මේදි වලවල් කපන්න කලින් අපිට පුළුවන් මේ වලවල් සලකුණු කරන්න. වලවල් සලකුණු කරනවා කියන්නේ මේ වලවල් කොතනද අපි වලවල් කපන්නේ කියලා ඒවා මාක් කරගන්න එක ඇත්තම කියනවා. එතකොට අපිට පුළුවන් තනි වගාවක් විදියට ගම්මිලිස් වගා කරනවා නම් මං කිව්වා අතුරු වගා කියලා තියෙනවා තනි වගා කියලා තියෙනවා. තනි වගාවක් විදියට ගම්මිලිස් වගා කරනවා නම් අපි සාමාන්‍ය අඩි 8-8 පරතරයට තමයි ගම්මිලිස් පැල හිටවන්නේ. එතකොට අපි අඩි 8-8 පරතරයට මේ වලවල් කපා ගන්න ඕනේ. තේ වගාවේ මම කිව්වා ටිකක් දුර පරතරේ වැඩි කරන්න ඕනේ කියලා. මොකද නැත්තම් තේ වගාවට ඉවන වැඩි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් තේ වගාවේ අතරේ අඩි 20-20 වගේ පරතරවලට වලවල් ටික කපා ගන්න. දැන් පොල් වගේ මූගයක් අතරේ කරනවා නම් අපිට පුළුවන් පරතරවලට හදපු පොල් වගාවක් නම් තනි පොල් පැල දෙකක් අතරේ, පේලි දෙකක් අතරේ, තනි පේලියක් හෝ දෙපේලියක් වෙන විදියට මේ වලවල් කපා ගන්න පුළුවන්. අපි තනි වගාවක් විදියට කරගෙන යනවා නම් වලවල් කපන එක අපි මම කිව්වා වගේ ඉස්සෙල්ලම ඉඩමේ සලකුණු කරන්න ඕනේ. අපි කොයි අපලා ඉවර වෙලා දැන් අපි කියනවා ආධාරක ශාක විදියට අපි ගිනිසීරියා හදනවා කිව්වා. මේ ගිනිසීරියා කනුව දැන් අපි හදන්න කියලා කියන්නේ වල ඇතුලේ වලින් ඉහළ කෙළවරේ. වලින් ඉහළ කෙළවරේ වල ඇතුලේ අඟල් 6ක් අපි අලවංගුවකින් හරි පොඩි සිදුරක් හදනවා. සාමාන්‍ය ගිනිසීරියා කොටුව හදන්න පුළුවන් තරමේ. ඒ අඟල් එකමාරේ ඇතුලේ අඟල් 6ක් අලවංගුවෙන් ගහලා ඒක තමයි අපි ගිනිසීරියා කනුව හදන්න ලෑස්ති කරන්නේ. සාමාන්‍යයෙන් තනි වගාවක් විදියට කරනවා නම් අක්කර එකක් සඳහා ගම්මිරිස් පැල අපි 680ක් හදන්න පුළුවන්. එතකොට අපිට වලවල් 680ක් හදාගන්න වෙනවා. අක්කර භාගයක් හදන කෙනෙක්ට නම් 340යි, අක්කර කාලයක් හදන කෙනෙක්ට නම් 170ක් විදියට අපිට මේ වලවල් කපා ගන්න. මේ ආධාරකය ගන්න දෙඩිසීරියා කනුව සාමාන්‍යයෙන් ඒක තෝරගන්න තියෙනවා විවිධ ක්‍රම. විවිධ ක්‍රම කියන්නේ අපිට අවශ්‍යතා තියෙනවා මේක ගන්නකොට. ඒ තෝරගන්න ගිනිසීරියා කනුව සාමාන්‍යයෙන් අඩි 8ක් උස කනුවක් වෙන්න ඕනේ. මේ අඩි භාවිතා කරන්න හේතු කියන්න පුළුවන් මේක ඉක්මනින් පැලවෙනවා, පස්සේ කුල පොහොරක් විදියට පාවිච්චි කරන්න පුළුවන්, මේක කල් පවතිනවා. ඒ වගේම ගම්මිරිස් වගාවට මං කිව්ව මුලදී සෙවන අවශ්‍යයි. අවුව ගොඩක් ඕනේ භෝගයක් වුණාට මුල් අවුරුදු 3 සෙවනක් ඕනේ. ඒ සෙවන අපිට ලබා ගන්න පුළුවන් මේ ගිනිසීරියා වලින්. හිටෙවට කලින් අපි මේ වලවල් ටික පුරවන්න වෙනවා. මේ වලවල් පුරවනකොට අපිට මතු පිට පස් ලබා ගන්න පුළුවන්. මතු පිට පස්සුයි දිරපු ගොම පොහොර කොම්පෝස්ට් අපිට මේකට යොදා ගන්න ඕනේ. ගොම පොහොර සමහර එළු පොහොර පාවිච්චි කරනවා. මේ වගේ පොහොර පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳින් දිරපුවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ තියෙන විස බීජ එකතු වෙලා ලෙඩ හැදෙන්න පුළුවන්, රෝගී බවට පාත්‍ර වෙන්න පුළුවන්. එම නිසා හොඳින් දීරු ගොම පොහොර හෝ එළු පොහොර වැනි දෙයක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුරවන්න රොක් පොස්ෆේට්, එපාවල රොක් පොස්ෆේට් ග්‍රෑම් 100ක් එකතු කරන්න පුළුවන් නම් ඇත්තට මේක සති දෙකකට කලින් කරන්න ඕනේ. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ විදිහට කරලා තිබ්බම අපිට භාෂාවත් සමගම පැල හිටව ගන්න පුළුවන්. හොඳයි.